මට නැගිටලා ආයුධ අතට ගන්න පුළුවන් වේවි. ඊට පස්සේ මම ওই සුද්දන්ගේ මුරපොළවල් ඔක්කොම සින්නතුලි කරලා දානවා. මාත් සීගිරි නම් එමිලා ඒ වලට එකතු වෙන්න. මට එහෙ ඒ වයින් කණ්ඩායමක් ඉන්නවා. ඒත් අපිට සෑහෙන ආයුධ නැති එක තමයි ප්‍රශ්නේ. වේෂර්ගේ යෝනිල්ගේ ශ්‍රේණාංක වලට අලුත්ම තුවක්කු ලැබුණයි කියලා මට ඔත්තු ලැබිලා තියෙනවා. අපි ළඟ තියෙන ආයුධ යල් පැන ගිය එකයි මෙතෙක් කල් අපිට තිබුණු ප්‍රශ්නය. ලේන වගේ ආවාහය ගැන අපේ පවුලේ සාකච්ඡා කළා. සුපර්ණ අපේ බුලම් කුලමේ පවුලේ නූනට අපේම දරුවෙක් වගේ තමයි. මං තව දවස් දෙක තුනකින් සුපර්ණව සීගිරියට කැඳවාගෙන යන්න අදහස් කරනවා. ලේනවට අපේ ආශිර්වාදයෙන් වේවා. Amigas, cumbre. Las cariño. Piam. අපි හොයන්නේ කන්දපොල කියලා කෙනෙක්ව. ඒ අත්තා මේ පන්සලේ නැවතුලා ඉන්න බවට අපට ඔත්තුවක් ලැබිලා තියෙනවා. මම මීට කලිනුත් කියලා තියෙනවා පන්සල්ට එන අය අපිට නවත්තන්න බෑ කියලා. අනික එහෙම කෙනෙක් අපි පන්සලේ නවත්තන්නේ මොකටද? අපි පන්සල ඇතුළ බලන්නද? ඔව්. ওই සපත්තු ගලවලා ඇතුළ වෙනවා. මේ කැරලි කලුවන් හොයාගෙන අපි ආයෙත් මෙහෙ එනවා හාමුදුරනේ. උන්ට මාව හොයන එක අමතක වෙලා තිබුණේ. දැන් ඔය උන් ආයේ මාව හොයාගන්නේ? අපේ අලුත් සැලසුම් ගැන උන්ට රහස් ඔත්තු ලැබිලා පාටයි. අපි ටික දවසකට නිහඬ විඳිමු. ඒකයි බෑ මාමණ්ඩි. උන් මාමණ්ඩිය හොයාගෙන වැහැගොඩ පොළ වලවටත් යන්න පුළුවන්. උන් මේ විදියට මී ගහ කුඹුරේ හොයන වෙන්නත් පුළුවන්. ඒක නිසා අප ටික දවසකට නිහඬ විඳිමු. අවසන් සූපත් දේවා.
මෙතැනදි තමයි මඩුගල්ල හාමුදුරු මට හසුන් පත දීලා නැවතුනේ. මඩුගල් ඉන්න ගයක් මේ අහල බහල ඇතිනේ, ඒ කොහෙද? උනාසි ඉන්න තැන මම දන්නේ නැහැ. කෙවිය දලදා හාමුදුරුවන් පල්ලා, මම දන්නේ නැහැ. මේ සවි දින දෙකක් ඉන්නවා කියලා කිවන්නේ විදානේ? උන්වහන්සේ එහෙම කිව්වා, ඉන්න තැනක් කිව්වේ නැහැ. මේ අහල බහල ඇති සච්. අපි දෙන්න ගැන හොයන එක අමතක වෙලා තිබුණේ. දැන් ඔය අපි දෙන්නා හොයන්නේ අවත්තේ හම්දුර ගැන ඔත්තුවක් ලැබිලා වෙන්න පුළුවන්. ඔව්. අහුණ මොට්ටාල කෙනෙක් හරි, බාරුණ කෙනෙක් හරි අපි ගැන ඔත්තු දෙන්න ඇති. මිගස් කුමරි, මගේ මැණිකලා මේ වෙලාවේ ඉන්නේ බෑගොඩ පොළවලව්වේ. හැබැයි ඒක කවුරුවත් දන්නේ නැහැ. මම මේ මොහොතේ පදෙන්චියට යන එක ඒගොල්ලන්ගේ ජීවිතවලට අනතුරක් වෙන්න පුළුවන්. මාමන්ටි කැමති නම් නూరు කලාවීට යන්න. මගේ බලව විරුද්ධව තියෙනවා. එතකොට මීගස් කුමරු ගොඩ නවතින්නේ? මට මගේ පරණ දිප්පලවල් තියෙනවා. එහෙනම් මට මැදමහන උරුණත් ඉන්න පුළුවන්. ඔය ඉන්න බියා. මීගස් කුමරු බලන්න. ලෙප්ලියෝ සර්. ඒ තමයි කන්ද බොල. පලයන්! ජීවිතේ පළවෙනි වතාවට මේ කන්දේපොලට පහු බහින්න සිද්ධ වුණා එනම්. අන්තිමට ජයසුන්දරට සිද්ධ වුණේ නොහිතපු දෙයක් නේද? ජයසුන්දර හිතපු කිසිම දෙයක් සිද්ධ වුණේ නෑ නේද? රජපෞලක කෙනෙක් නිසා පරම්පරාව ගෙනියන්න පුතෙක් හදාගන්න එයාට ඕන වුණා. අන්තිමේදී ජයසුන්දර කොහොම හරි පුතෙක් බිහි කරලා හටනට කි. දැන් මීගස් කුමරු මේ වලව්වේ නතර වෙන්න උනත් කැමති නේද?
මේ ගස් කුඹුරේ මගෙත් එක්ක ආවාහ වෙයි. හැබැයි පුරුදු විදියට හටම්බිමට යනවා කිව්වා. ඉතින් දුව මොනාද ඒ ගැන කිව්වේ? මේ ගස් කුඹුරේ ඒ කායන පරමාර්ථේ රටත් ජාතියත් නිදහස් කර ගැනීම නම් මං ඒකට මොනවා කියන්නද අම්මේ? මගේ ජීවිතේ ඉතිරි කාලේ මට ওই නිලමේ එක ගත කරන්න පුළුවන්. ඒත් ඒ සරණ ගිය බිරිඳ හැටියටද කියලා මට දැම්ම කියන්න අමාරුයි. මං දන්නවා. මැනිකේ මගෙත් එක සෙනෙහසෙන් ඉන්න බව. හටම්බියට යන්න මට ඒක ලොකු ධෛර්යයක්. මං ওই නිලමේට හැමදාමත් ධෛර්යය දුන්නා. කරන අතරතුරෙත් අපිට එකතු වෙන්න පුළුවන්. මට සුබ පතන්න. නිලමේ කවුරු හරි පස්සෙන් පන්නගෙනවද? මාව පන්නගෙනව නම් මං එහෙම දුවලා ගිහිල්ලා බේරෙන මිනිහෙක් නෙමෙයි මණිකේ. ඒත් ආයෙත් සරයක් මාව කොටු කරගන්න මේ විශේෂ සේනාංකයක් යොදවලා තියෙනවා. ඇයි අප්පච්චිව හදිස්සියේ කොටු කරගන්න හදන්නේ? දැන් උන්ගේ අලුත්ම යුද උපක්‍රමය වෙලා තියෙන්නේ අපේ එක එක කැරලි නායකව වෙන වෙනම කොටු කරගන්න වෙන වෙනම හමුදා සේනාංක යොදවන එක. නරවිල මඩුගල්ලේ කිව්ල ගෙදර අල්ලන්න එහෙම බලහැනි යොදවලා අප්පච්චිට මෙහෙ ආරක්ෂිත නැහැ කියලා හිතෙනවා නම් අප්පච්චි ආරක්ෂිත තැනකට යන්න. සකුන්තලා දැන් අපිට යුද්ධ කරන්න මිනිස්සු නැහැ, ආයුධ නැහැ. අපේම මිනිස්සු ඔත්තු දෙනවා. මොනරවිල පවා ලග්ගලට පසු බැහැලා තියෙන්නේ. නිලමේ සුදුසු තීරණයක් ගන්න.
අපි ඕනම තීරණයකට සූදානම්. මීගස් කුඹුරගේ නූර කලාවේ නිවස හිස්ව තිබෙනවා. මැණිකලත් එක්ක එහි ආයුතු බව මට හැඟෙනවා. මැණික වැයකුඩ පොළ ගැන ළඟදි මූ තරංචියක් තියෙනවා. වැයකුඩ පොළ නිදහස් වෙන්න ආසන්නව මුරුසේ එන්න බව විධාන දන්වලා තියෙනවා. මාත් උපන්නේ මේ සබරගමුවේ තමයි. මං හිතන්නේ පුතාට හසුන් පතක්වත් ඒවා ගන්න කෙනෙක් නැහැ.